හරිවැරද්ද තීරණය කරන්න බුදුහාමුදුරුවෝ දෙන නිර්දේශය මොකක්ද? ඒක තමන්ට වැටහෙන විදිය. ඔබ හිතනවා නම් මේක හරි කියලා ඒක ඔබ බාරගන්න. ඒකෙන් තියෙන ඒක අපිට දීලා තියෙන ප්‍රධානම පණිවිඩය තමයි religion is personal. ආගම කියන එක පෞද්ගලිකයි කියන එක. තමන්ගේ වැටහීමට අනුව බාරගන්න. එතකොට ආගම කියන එක පෞද්ගලික නම් අනුන්ගේ ආගම ගර්හා කිරීම කියලා කියන්නේ ඔවුන්ගේ චිත්ත පීඩාව වර්ධනය කරන එක. එතන අනුන්ගේ ආගමට ගර්හා කිරීම හරහා ඔවුන්ට චිත්ත පීඩාව ලබා දීම පාපයක් නෙවෙයිද? අනිත් පැත්තෙන් තවත් කෙනෙක් තමන්ගේ ආගමට හරවා ගැනීම සඳහා කවුරු හරි මොනියම්ම හෝ වැඩපිළිවෙලක් කරනවා නම් එය සාහසික නෙවෙයිද? ඒ නිසා ආගම් වලට ගර්හා කිරීම පාපී ක්‍රියාවක්. දැන් ආගම කියන පෞද්ගලික කාරණාව, ජාතිය කියන උපතින් හිමිවන කාරණාව ඇත්තටම මිනිසුන් හැටියට සමාජයේ එකට ජීවත් වෙන්න කිසිදු බාධාවක් ඇති කරනවද? කිසිදු බාධාවක් ඇති කරන්නේ නැහැ. හැබැයි මේ බාධකයේ ගොඩනගන්නේ අඥාන මිනිසුන්. මොකද හේතුව මිනිස්සු හැම වෙලාවෙම එක්වීම සඳහා තියෙන හේතු නෙමේ, වෙන්වීම සඳහා තියෙන හේතුයි හොයන්නේ. මිනිස්සු හැම වෙලාවෙම හොයන්නේ කොහොමද අපි වෙන් වෙන්නේ? දැන් මම මගේ ආගම නොවන නිසා කියලා මම පහර දෙන්න ලැස්ති වුණොත් තවත් ආගමිකයෙකුට එතින්ම මොකද වෙන්නේ? මගේ බෞද්ධකම ඉවර වෙනවා. ඒ හේතුව බුදුදහම පවතින්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ මත. මෙත්තා කියලා කියන්නේ මෛත්‍රිය, loving kindness. මේ ලෝකේ ඉන්න හැමෝටම මෛත්‍රිය කරන්න ඕනේ. කරුණා කියලා කියන්නේ අනිත් එක්කෙනෙක්ගේ දුකේදී තමන්ගේ හදවත කම්පා වෙන ගතිය. පරදුක්ඛේ සති සාධූණං හදේ කම්පණං කරෝතිති කරුණා කියලා ඒක බුදුහාමුදුරන්ගේ දේශනාව ඇතුලේ තියෙන්නේ. තවත් කෙනෙක් දුකටපත් වුනහම අපේ හදවතේ ඇති වෙන කම්පනය. අයිතක මුදිතාව. මුදිතාව කියන්නේ තව කෙනෙක් දියුණු වෙනව දැකලා සතුටු වෙන්න පුළුවන්කම. උපේක්ෂාව. තමන්ගේ මනස මැදහත්ව පවත්වා ගැනීම. එතකොට මේ පදනම කොයියම්ම හෝ තැනකදී තමන් බින ගන්නවා නම් එයාට තවදුරටත් බෞද්ධ ආධ්‍යාත්මයේ පිහිටුවා ගන්න බැරි වෙනවා.